राज्य पूर्ण बिंदवटीमक खड़ावटीमक असमत भावेकट यामक मेक हुगा खालेकट पासे अनागते वेन्ने अनदयक नेमी अपे अस इदिरिपिट समहार वेलावट जनवरी मासे इंदला अप्रैल मासे वेनकोट अपिट पेने अपे अंगवाल वलट दैने राज्य गडल उलु कैली अपे अंगट वैटीला अपे अंगवाल तुआल वेनकोट दैने आ मुखद्दु लुकु देयक नेद अपिट वेला तियेन्ने कियला अत्तटम मित्रवरुणे मे वगे तत्त्वयकट कवर रटक्वत् यन्ने नेह अवुरुदु पहक दहायक कालयक वगे केटि कालयक पालनयक हो राज्यक करपु वरदि निसा मे वगे अर्बुदयकट रटक्वत् वेन्ने अवुरुदु 30ක් 40ක් 50ක් එක දිගට ඔල මොට්ටල විදියට කුරිරු විදියට ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට නීතියට පටහැනිව පාලනයක් පාත්වාගෙන ගිය රටක විතරයි මේ ලෝකේ මුළු ලෝකයේම පුරා කෝවිඩ් වසංගතයක් තියෙනවා ඒ වසංගතය මුළු ලෝකයටම පොදුයි නමුත් विशाल मूलिक कारणावलदी राटे पैरात्म सामग सेल्लम किरीम कोई आपी कर लती हैं ने आपी मेराटे वर्ग कुला आगम बेदे आउल कर रखने तीये ना आपी तरह मांडुक्रम विवस्ताव उल्लंघने कर पु जातियाँ मैं मुलु लोके मत ये ना आदि किये ने का सकसाईता है हम आंडुक मत आउरुदु पायम पहाट किसी मलाज्जा वक्ने तू සමහර වෙලාවට අපේක්ෂාය ඇතුව මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආමු ආමුවේ උල්ලංඝනය කරා සමාජ ක්‍රමයේ ඇති වෙච්ච බිඳවැටීමේ ඵලයක් හැටියට තමයි මේ රටේ කෙලවරක් නැති තරමට ලේ වැගුරුනේ අද ඇත්තටම ජාතිය එකතු කරන වෙනුවට ජාතිය කැබලවීමක් කිරීමකුයි සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලන ක්‍රමයේ මුළුමනින් කඩා බිඳවැටීමක් एक अन्य अतिवेमिंतेन में तात्त्य तुल अपित तोरागनी मटतीयन एकम विकल्पय किसी वक्त मने में मेरठ नवत गुड़नागी में वागकीम एमनत्तम आयतन क्रमे गुड़नागी में वागकीम महाजनया अतट गनीम मेकट देन्न पुलुवां हुंद निदर्शन तीयन मे वेनकोट चिली रटे में අමුතු සිද්ධියක් ඒ කියන්නේ වෙමින් තියෙනවා 2019 ඔක්තෝබර් මාසයේදී තිලි චිලි ජනයා සන්තියාගෝ නගරයට ලක්ෂ 12ක් එකතු වෙලා කෑ ගැව්වා අපිට අලුත් විවස්ථාවක් ඕනේ කියලා චිලියේ තියෙන අපේ වගේම ෆිනෝෂේගේ පාලන කාලේ ඇති කරගත්ත 15 වතාවක් සංශෝධනය කරන ලද एकदास नमसी आसू वेदी ऐति करगत्ते आंडुक्रम विवस्ता वा अतः तो मैं चिली आंडु के हुआ आंडु प्रतिसंस्करणे के तापी सूदा नाम किया जोड़ महाजनया के हुआ ये वारी अन्य ने महाजनया का आवश्य मुखाद्य किए ने कपिली बंदे आंडु जनमत विचार ने आप पात्वा महाजनया किन दाने का तेजुई किया ला अपित में इल्लाने ए इल्ले ममाए अंतिम टे आंडुए
महाजनया वेत प्रश्न देखा किद्री पत्करा जनमत विचारने की एका क्या हुआ उबलाट ओने आंडु क्रम संशोधने अग्द एहम नत्नाम अलुत आंडु क्रम विवस्ता वग्द की पलविनी प्रश्न देवनी प्रश्न है हुआ उबलाट ओने सांप्रदायिक व पार्लिमेंटु हदन विवस्ता वग्द नत्नाम महाजनया हदन विवस्ता वद्द कियला किलिये जनया एक हानि करपु लोकुम इल्लीम तमाय एक अपिट अलुत आंडु क्रम विवस्तावक ऊने द्वेक अपिट पार्लिमेंटु हदन विवस्तावक नेमेई महाजनया हदन विवस्तावक अवश्यय कियला अंतिमट किलिये आंडुवट सिद्ध वुना एवेनुवेन महाजन नियोजितेन विवस्तावक हदन कार्य संदाम महाजन नियोजितेन तोरापत करगन्ना मैतिवरणेकट यन्न ए मैतिवरणेन लबिच्च फलय तमाय सीयट हट देखक तेरी पत्वेच्च नियोजितेव परण देशपालन पक्षवल आय नेमेई මුළුමනින්ම අලුත් මිනිස්සු උගත් මිනිස්සු දෙවනි වැඩගත් දේ තමයි තේරිපත් වෙච්ච නියෝජිතයින්ගෙන් 149.5%ක් කාන්තාව අද ලෝක වාර්තාවක් කියමින් චිලියේ පාර්ලිමේන්තුව තුල නෙමෙයි සන්තියාගෝ නගරේ විශාල කූඩාරම් සංකීර්ණයක් ඇතුලේ මහජන විවස්ථාවක් ගොඩනැගෙමින් තියෙනවා ඒ විවස්ථා සම්පාදන ක්‍රියාවලියේ 50% නියෝජිතයින් කාන්තාව ඒක අලුත් මීට පෙර කවදාක්වත් ලෝකයේ වෙච්ච නැති දෙයක් ඇත්ත වශයෙන්ම අපේ ගැළවීම තියෙන්නේ එවැනි ක්‍රියා මාර්ගයක අපි බාරපතල විදියට මෙතෙක් හදපු සියලුම විවස්ථා ඇත්තටම ගාක් ලොකු ජයග්‍රහණයක් ලැබපු හැම ආණ්ඩුවක්ම විවස්ථා ඇදුවා. නමුත් හදපු විවස්ථාව කවදාක්වත් මහජනයාට දැන්නේ නැහැ. මහජනයාගේ අනුමැතිය ලබා ගත්තේ නැහැ. එකම විවස්ථාවක්වත් ජනමත විචාරණයකට යොමු කරලා නැහැ ලංකාව හදපු. අපි විවස්ථා එක්ක සෙල්ලම් කරපු රාජ්‍යයක් ඒව වෙනුවෙන් තමයි අපි මේ මහා බරපතල වන්දියක් ගෙවන්න සූදානම් වෙමින් තියෙන්නේ අපි මේ රටේ ජනයාගේ ජීවිත එක්ක සෙල්ලම් කරා ඔවුන්ගේ අයිතිවාසිකම් එක්ක සෙල්ලම් කරා දැන් මේ රටේ මහජනයාට පුළුවන් කමක් තියෙනවා विनाशे විදරකීම ගොඩ ගැනීම සඳහා ඒ කාර්ය අපි අපේ වගකීමක් බවට පත් කර ගන්නවා කියලා මතක තියාගන්න මහජන විවස්ථා සම්පාදනය එහෙම නැත්නම් සහභාගී විවස්ථා සම්පාදනය කියන එක ලංකාවට පමණක් ලංකාවේ පමණක් අත්දැක බලන්න යන ක්‍රමයක් නෙමෙයි මේක කවුරු අවුරුදු 40 තුල महाजन विवस्था संपादन उदाहरण नेपाल विशाल रुवांडा දකුණු අප්‍රිකාව මේ හැම රටක්ම ඒ රටවල වල
සිහිමත් භාවයක් ඇති කරගත්තේ මහජන විවස්ථා සම්පාදන උස්සේ මහජන විවස්ථා සම්පාදනයේ තියෙන වදගත්ම ලක්ෂණය තමයි දුක් ගැන විලි තියෙන හැම සමාජ කණ්ඩායමකටම ඒක වෙන්න පුළුවන් වර්ග වෙන්න පුළුවන් ආගම් වෙන්න පුළුවන් කුල වෙන්න පුළුවන් ලිංගික වෙන්න පුළුවන් සංස්කෘතික වෙන්න පුළුවන් ඕනෑම කණ්ඩායමකට තමන්ගේ අදහස් තමන්ට තියෙන ගැටලු ඒවා විසඳ ගැනීමට තමන්ට තියෙන විසඳුම් හෝ අධ්‍යාශයන් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දිය යුතුමයි එහෙම නෙමෙයි අපේ විවස්ථා හදලා තියෙන්නේ අපේ විවස්ථා හදලා තියෙන්නේ ඇත්තටම 72 විවස්ථාව හදනකොට රටේ දෙමළ ජනයාවවත් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ ඒ වගේම තමයි 78 විවස්ථාව හදනකොටත් දෙමළ ජනයාගේ දුක් ගැනීමලි ගැන ඔවුන් සමග කතා බහ කරන තැනකටවත් ගියේ නැහැ අත් වශයෙන්ම මහජන විවස්ථා සම්පාදනයක් මහජනයාට ආරම්භ කරන්න පුළුවන් ආපසු හැරී බැලීමක යෙදෙමින් මේ වෙච්ච වැරදි වලට පළමුවෙන්ම ඒ සියලු ජන කණ්ඩායම් වලින් කනගාටුව පළ කරමින් ඒගොල්ලන්ට ගෞරවණීය ලෙස මේ වැඩසටහන් වලට සම්බන්ධ කරගනිමින් කොහොමද මේ බිඳ වැටිච්ච සමාජ ක්‍රමය බිඳ වැටිච්ච දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගන්නේ කොහොමද කියන සාකච්ඡාව ඔස්සේ සියලු දෙනාගේ එකඟතාවය ඇතුව නව රටක් ගොඩනගා ගැනීමේ අභිලාෂය අපිට ජය ගන්න පුළුවන් මේ කාර්ය සමාරු කියන්න පුළුවන් කොහොමද මේ මහජනය දන්නේ කොහොමද විවස්ථා සම්පාදනය නේව දන්නේ මේ උඟක් උගත් මහාචාර්යවරු ඒව කොහොමද මහජනය දන්නේ කියලා මේක සාමාන්‍ය ආහන දෙයක් මතක තියාගන්න දකුණු අප්‍රිකාවේ අපිටත් වඩා සාමාන්‍ය මහජනයා නූගත් දකුණු අප්‍රිකාවේ මහජන විවස්ථා සම්පාදනයට මහජනයා එකතු කරපු අදහස් වල ප්‍රමාණය පමණක් ලක්ෂ 20ක් මහජනයා ඉතාම ගැඹුරු විදියට තමන්ට පෙනෙන දේවල් ඉදිරියට ගෙනාවා ඒ වගේම තමයි අද මුළු ලෝකෙම තියෙන පිළිගත් දෙයක් තමයි ලෝකයේ තියෙන හොඳම විවස්ථාව දකුණු අප්‍රිකානු විවස්ථාව ඒක කොච්චර ප්‍රගතිශීලීද කියනවා නම් මුළු විවස්ථාවම ලියලා තියෙන්නේ නෛතික භාෂාවෙන් නෙමෙයි සාමාන්‍ය ජන භාෂාවෙන් ලෝකෙ හැම විවස්ථා නැහැ නෛතික භාෂාවෙන් ලියවිච්ච විවස්ථාවක් අරගෙන නීතිය දන්න කෙනෙක් ගාවට යන්න ඕනේ මහජනය අහගන්න මේ මගන්තිය මොකද්ද මේක කොහොමද බලපාන්නේ කියලා නමුත් දකුණු අප්‍රිකාවේ ක්‍රමය සමාප්ත කරා සාමාන්‍ය ජනයාට කියවිය හැකි භාෂාවෙන් විවස්ථාවක් සම්පාදනය කරා අපිට ඒ වගේ අත්දැක බැලීමකට යන්න පුළුවන් ඒ මගින් වදගත් ජයග්‍රහණයක් ලබන්නට විතරක් නෙමෙයි මේ ඇති කරලා තියෙන ඇති වෙලා තියෙන විනාශයෙන් රට මුදා ගන්න පුළුවන් ඒ සඳහා අපි පෙළ ගැසෙමු ඒ සඳහා අපි ඒ කියන්නේ කෑගාමු අපිටත් ඕනේ මහජන විවස්ථා සම්පාදනයක් ඒ සඳහා අපිට ජනමත විචාරණයක් අවශ්‍යයි ඒ සඳහා ඒ කියන්නේ රාමුවක් හදා දීම ආණ්ඩුවේ වගකීමක් ඒ වෙනුවෙන් අපි විරුද්ධ පක්ෂවලුත් ඉල්ලමු ඕගොල්ලොත් ඒ වෙනුවෙන් කෑ ගහන්න කියලා ඒ මගින් ඒ අරමුණ ජය ගනිමින් මේ තත්ත්වය සමාප්ත කර ගැනීමට එහෙම නැත්නම් ජය ගැනීමට අවශ්‍ය වටපිටාවක් ගොඩනගමු ඒ සඳහා අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ඔබ සියලු දෙනාට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරමි